අපි බංකොලොත් කියලා පළවෙනි වතාවට අපි රටවල් බොහෝම කලාතුරකින් රාජ්‍ය ආණ්ඩුවෙන්ම කියන්නේ අපේ රට බංකොලොත් කියලා. ලංකාවේ හිටපු මිට ඉස්සලා තිබුණ ආණ්ඩුව කර කියා ගන්න දෙයක් නැතුව එහෙම ප්‍රකාශයට පත් කෙරුවා ආණ්ඩුව බංකොලොත් කියලා. ආණ්ඩුව වැහුවා ආර්ථිකේ දොර වැහුවා. ඇයි බංකොලොත්තුනේ? මම නම් කියන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, මේකට විශ්ලේෂණය කරන්න ඕනේ, රිසර්ච් කරන්න ඕනේ. තනිකරම ඊට ඉස්සලා තිබුණ ආණ්ඩු දෙකක් හොරකම් කරපු නිසා, කරපු හොරකමේ තරම. රුපියල් අපි හිතමු 105කට කරන්න පුළුවන් සංවර්ධන කටයුත්තක් 115යි. මම ගණන් හදලා මේවා ලියලා තියෙනවා මේ ගැන. ඉතුරු 110 ඒ ඇමතිවරයා, ලේකම්වරයා, දැන් ඔක්කොම රාජ්‍ය පරිපාලන සේවයත් ඉතාමත් හොඳ රාජ්‍ය පරිපාලන සේවයක් අපේ රටේ තිබුණේ. ඒගොල්ලෝ තොරු කළා වැඩි දෙනෙක්. ලේකම්ගේ ඉඳලා අනිත් අයයි, ඇමතිවරුයි, වටේට ඉන්න මිනිස්සුයි ඔක්කොම හොරකම් කරනවා. කොන්ත්‍රාත්කාරයාද ටිකක් දෙනවා, ගාණ වැඩි කළා, කොන්ත්‍රාත් එක ඇස්තිමන්තුව දෙනවාට.